ಗುರುವಾದ ರಾತ್ರಿ ಧರ್ಮಾನುಶಾಸನ. ಅದು ರಾತ್ರಿ ಧರ್ಮಾನುಶಾಸನ ಸಂದಹ ಅಪಗೆ ಸದ್ಧರ್ಮ ಮಂಡಪೆ ವಿತ್ ವೆಡಮವಾವದಾಲ ಗೌರವನೀಯ ಧರ್ಮ ದೇಶಕ್ಯಾನನ್ ವಹನ್ಸೆ ವತುರುಗಮ ಕಣ್ಣಿಮಹರ ವೇಲುವನಾರಾಮ ವಿಹಾರ ವಾಸಿ ಮಿನುವನ್ಗುಡ ಯಟಿಯನ ಸುದರ್ಶನ ಜಾತ್ಯಂತರ ಭಾವನಾ ಮಧ್ಯಸ್ಥಾನಿ ಪ್ರಧಾನ ಅನುಶಾಸಕ ಪಂಡಿತ್ ಪೂಜನೀಯ ಗಾಂಪಹ ಸಿರಿಸೀವಳಿ ಸ್ವಾಮೀಂದ್ರಯಾನನ್ ವಹನ್ಸೆ පස්සනාව පිළිබඳවයි අද ධර්මානුශාසනාව පින්වතුනි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට පෙර අපි තිසරණේ සහිත පංචශීලයේ සමාදන් වීමට තෙවරක් নমස්කාරය කියමු සාදු 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 අවසරයි ස්වාමින් වහන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදී තබ්බන්ති ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති අවිද්‍යා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසරතං දීඝරත්තං වෝ භික්ඛවේ දුක්ඛං
පච්චනු භූතං තීති සාදු 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 ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි මේ පින්වත් හැම දිනාට සම්බුදු සරණයි සදහම් පීඨයි සංඝ රැකවරණයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන් විසුරුවාහරණ ලබන ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙන් බිනාක් අද ධර්ම දේශනාවට මාතෘකාවක් වශයෙන් ඉදිරිපත් කළා අද ධර්ම දේශනාවේ චිත්තානුපස්සනාවට අදාළ දහම් කරුණු කීපයක් මේ පින්වතුන්ට ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ මුලින් මම මේ පින්වතුන්ට ගාථා පාඨයක ඡේදයක් ඉදිරිපත් කළා ඒ ඡේදයේ සාමාන්‍යයෙන් අදහස මෙන්න මෙහෙමයි අනුමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නිපඤ්ඤායිති මහණෙනි මේ සංසාරයේහි මේ ජීවිත පැවැත්මක් පවත්වන සත්‍යයගේ අගක් මුලක් කෙලවරක් දකින්න බෑ මේ අවිද්‍යා විනීවරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා වූ කෙලෙස් සහිත සිතක් නිසා මේ අය සංසාරික ජීවිතයට පත් වෙලා බොහෝ දුක් ගොඩක් අනුභව කරනවා කියන අදහස තමයි ඒ ඡේදයෙන් අපිට උන්වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ එහෙනම් පින්වතුනි අද ධර්ම දේශනාවේදී ඒ සසරට සිත යන්නේ කොහොමද කියලා අපි එක්තරා ප්‍රමාණයක් දැනගෙන ඒ සසරට යන්නා වූ සිත නිරුද්ධ කරගන්නේ කොහොමද කියලා චිත්තානුපස්සනාවට අනුව අවබෝධ කරගනිමු බුදු පියාණන් වහන්සේ ඒ වගේම උන්වහන්සේගේ ආර්යයන් වහන්සේලා ධර්ම දේශකයන් වහන්සේලා මේ දහමේ තියෙන වටිනාකම ඉස්සෙල්ලාම මේ පින්වුතුන්ට දේශනාව කිරීමට පෙර ආතුව යම්කිසි අවබෝධයක් ලබා දෙනවා මේ ධර්මයේ තියෙන වටිනාකම බුදු පියාණන් වහන්සේ කාලයේදී සමහර අය උන්වහන්සේගේ ධර්මයේ අහන්න ආවා පින්වත්නි ඒ කාලේ මේ බෞද්ධයෝ නෙවෙයි ධර්මයේ ඇහිවේ හැබැයි බුද්ධිමත් අය යමක් කමක් තේරුම් ගන්න පුළුවන් ඇතිහය ඒ වගේ මහා බුද්ධිමත්තුන් ප්‍රඥා විද්වතුන් උන්වහන්සේ ළඟට ආවේ එතකොට ඒ ධර්මයේ දේශනා අවසානයේ තමයි තිසරණගත උපාසකව බවට පත් වුනේ දැන් අපි බෞද්ධයන් ඕනම ආගමික කටයුත්තකට ඉස්ලාම සම්බන්ධ වෙනකොට තිසරණගත උපාසකව බවට පත් කරනවා ඒක තමයි සාමාන්‍යයෙන් මේ ශාසනයේ තියෙන සම්ප්‍රදාය නමුත් බුද්ධ කාලීන සමාජයේ එහෙම දෙයක් තිබුණේ නැහැ දහම් රස ලබාගත්තා වූ ඒ සෑම අයම බුදු පියාණන් වහන්සේට කියනවා මෙහෙම එකක් ස්වාමීනි භාගතුන් වහන්සේ අද ඉඳලා ඔබ වහන්සේ සරණ ගිය දහම් සරණ ගිය සංඝම් සරණ ගියා වූ උපාසකව බවට අපිව පත් කරගන්න කියලා තමයි එදා අවසානයේදී තමයි තිසරණගත උපාසකව බවට පත් වුනේ ඒ නිසා බුදුහාම කවදාකවත් බලහත්කාරයෙන් තිසරණ දෙන්නත් දුන්නේ නැහැ පැහැදිලිනේ ඒක සත්‍ය අවබෝධ කරගත්තා උත්තමයාගේ සිත් තුළ ජනිත වෙන්නා වූ ගුණ ධර්ම ඒ කියන්නේ සෝවාන් ඵල ධම්මස කියන්නේ ඒකනේ විරජං විතමනං ධම්මචක්කුං උදපාදී යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං උමය දිසනාවි තියෙන්නේ යම් කිසි හටගත් දෙයක් තියෙනවා නම් ඒව නිරුද්ධ වෙන හැටි අනිත්‍යානු දර්ශනය උතන තියෙන්නේ ඇති වෙනවා නැති වෙනවා කියන තැන යං කිංච සමුදය ධම්මං යමක් හටගත්තා නම් ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙනවා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි මෙන්න මේ අනිත්‍යානු දර්ශනය ඒ සිත් තුළට හොඳට කිඳා බහිනවා එතකොට දහම් ඇස ලැබෙනවා විරජං වීත මලං ධම්මචක්කුං උදපාදී රජස් නැති කියන්නේ කෙලස් දූවිලි නැති මල නැති නිර්මල වූ සිතක් බවට පත් වෙනවා ඒ සිත ආංගි හිත තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් එතකොට මේ මාර්ගඵලලාභී උත්තමයන්ගේ හෘදයාංගම හෘදයාංගම කියන්නේ තමාගේ හදවතින්ම නැගෙන්නා වූ ප්‍රීති උදාන වාක්‍ය බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා කොහොමද කියන්නේ අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නිකුද්ධිතං වා උක්කුද්ධේය පටිච්චන්නං වා විවරේය මූලසෝවා මග්ගං ආච්චේකේ අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරිය චක්කුමන්තෝ රූපානි දංතින්ති ඒවම් මේතං භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතෝ උන්වා විද්‍රි තමයි තමන් දහම්මස ලබාගත්තා වූ ඒ සිවණක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා
ඒ ආරි උත්තමයෝ තමන් වහන්සේලාගේ හිතේ ඇති වුණා වූ නිකෙලස් ඒ සිතුවිලි ධාරාව ප්‍රීති උදාන වාක්‍යයක් වශයෙන් උන්වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ බුහන්සේගේ ධර්ම ඉතාමත්ම පැහැදිලි ඉතාමත්ම විචිත්‍ර විදියට උන්වහන්සේ මේ සත්‍ය අපිට අවබෝධ කරලා දුන්නා අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුච්චිතං වා උක්කුජේය වැසුන දෙයක් විවෘත කළා හා සමානයි නික්කුච්චිතං වා උක්කුජේය පටිච්චන්නං වා විවරේය එතකොට වැහිලා තියෙන දෙයක් වැහුන් ඇරියා හා සමානයි මූලස්සව මග්ගං ආචිකේය මම්මුලා වුණා කෙනෙකුට මාර්ගය කියා දෙන්නාසේ තේල පජ්ජෝත්තං ධාරේ චක්කමන්තෝ රූපානි දක්ඛින්ති බුදුහා දේශනා කරන එතන පැහැදිලි කරනවා ඇස් ඇති කෙනෙක් අන්ධකාරයේ සිටිනවා නම් ඒ රූප දකින්න කියලා තෙල් පහනක් පත්තු කරලා දක්වන්නාසී ඒවම් මේතම් බොහෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ ප්‍රකාශිතෝ ඒ විදිහට ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා මෙන්න මේ ඒ ධම් ඇසුවා වූ අපිට මෙන්න මේ ආර්ය ඵලලාභීත්වය ලැබුණා මොනවාද පින්වත්නි සෝවාන් ඵලයේදී ලැබෙනවා බුද්ධ අවිච්ඡ ප්‍රසාදයේ ධම්මේ අවිච්ඡ ප්‍රසාදයේ සංඝේ අවිච්ඡ ප්‍රසාදයේ අරිකන්ද සීලය ඔබ තමයි සෝතාපට්ටි අංග පළවෙනි පිහිටන්නේ සෝවන් පළස්ත පුද්ගලයාට ඒ සීලූම ඒ සෝතාපට්ටි අංග පරිපූර්ණත්වයට පත් වෙන්නේ අරහත් ඵලයේදී එහෙනම් සීත 25ක් හතරෙන් එකක් මෙන්න මේ සෝතාපට්ටි අංග හතර පිහිටෙනවා කාලෙද සෝවන් පළස්ත පුද්ගලයාට ආන්නේ උත්තරම තමයි බුදු ගුණ දැන පැහැදීම දහම් ගුණ දැන පැහැදීම සංඝ ගුණ දැන පැහැගීම ඊළඟට අරියකාන්ත ශීලිය කියනවා ගුණධර්ම සෝතාපට්ටි අංග හතර එයාට පිහිටනවා ආන්ගේ අවස්ථාවේ තමයි දහම් ඇස ලැබුණා වූ ඒ අය තමයි බුදුහාඳුරු සරණ ගියා වූ දහම් සරණ ගියා වූ සංඝ සරණ ගියා වූ උත්තමය බවට පත් වෙලා අද ඉඳලා ඔබ වහන්සේ සරණ ගියා වූ ත්‍රිසරණගත උපාතිකෝ බවට අපිට පත් කරගන්න කියලා බුදුහාඳුරන් ඒ උදාන වාක්‍ය ප්‍රකාශ කරලා ඒ අය හිටියා වූ ආසනෙන් නැගිටලා යනවා මෙතනදී අපි තේරුම් ගන්න ඕන බුද්ධහාඳුනගේ දර්ශනය කියන්නේ කුමක්ද අදත් ඔය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලලාභීත්වය අපිට ඇති කරගන්න පුළුවන් ඒ නිසා බුදුහාඳුරෝ ඒ ධර්මයේ අහන්න එන අයට කියන්නේ කොහොමද ඒතු විඤ්ඤෝ පුරිසෝ අසතෝ අමායාවි උදිදාතිකෝ අහමන සාසාමි අහං ධම්මං දේසෙමි විඤ්ඤෝ පුරිසේ කියන්නේ පින්වත්නි කියන දේ තේරුම් ගන්න ඕන දැන් ඕගොල්ලෝ දන්නවා මේ බුදුදහමේ තියෙන ආ වූ වටිනාකම හරය ශක්තිය බුදුහාඳුර පැහැදිලිවම දේශනා කරනවා මගේ දහම ප්‍රඥාවන්තයන් සඳහා පමණයි දුප්‍රඥයන් සඳහා නෙවෙයි මගේ දහම ප්‍රඥාවන්තයන් සඳහා පමණයි දුප්‍රඥයන් සඳහා නෙවෙයි පඤ්ඤාවන්තයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස මගේ දහම ප්‍රඥාවන්තයන් සඳහා පමණයි දුප්‍රඥයන් සඳහා නෙවෙයි එතකොට මෙන්න මේ ඒ නිසා තමයි බුදුහාඳුරෝ තමන් වහන්සේගේ එන අයට තමන් වහන්සේ ළඟට එන අයට කියන්නේ කොහමද ඒතු විඤ්ඤෝ පුරුෂ කියන්නේ කියන දේ තේරුම් ගන්න හැකියාව තියෙනවනේ පළවෙනි සූසකම ඊළඟට දැන් ඔයගොල්ලෝ අහලා තියෙන තවත් කාරණයක් ඔය අපිට නිවර්ණ ආවරණය කරන්නා වූ කරුණ කාරණා කීපයක් දේශනාවල සඳහන් වෙනවා ඒකේ මතක් වෙනවා මෙන්න මෙහෙම එකක් දේශනා කළා තියෙනවා කර්මාවරණය ක්ලේශාවරණය විපාකාවරණය අසද්ද භාවයේ අච්ඡන්දික භාවයේ දුප්පඤ්ඤ භාවය ඕනෝ දුප්පඤ්ඤ භාවය කියන්නේ තෝකමයි කියන දේ තේරුම් ගන්න බැරි නම් සත්‍ය අවබෝධ කරගන්න බෑ ඒ නිසා මේ ධර්මයේ අහන්නා වූ බුද්ධිමත් ජනතාව මේ කියා දෙන්නා වූ දේ කුමක්ද කියලා තමාගේ ජීවිතයට සම්බන්ධ කරලා තේරුම් ගන්න ඔය ඇටක් මේ භවයේදී අර ආරි ඵලලාභීත්වය ලබාගෙන සාංශාරික දුක නැති කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ තමන් වහන්සේ ළඟට එන්නා වූ අයට කියන්නේ මොකද්ද? ඒතු විඤ්ඤෝ පුරිසෝ. කින්දේ තේරුම් ගන්න පුළුවන් ඇති හැකි අය තමන් වහන්සේ ළඟට එන්න. අසතෝ අමායාවි උදිදාතිකෝ සටකපට වෙන්නත් බෑ. මායාකාරී ස්වභාවයක් වෙන්නත් බෑ. ඒ වගේම නිවන් දකීමේ කැමැත්ත තියෙන්නත් ඕන. මේ ගුණ ධර්ම තියෙන්න ඕන නිවන් දකින්න යම් කිසි කෙනෙක් තුල තියනවා නම් නිවන් දැකීමට කැමැත්තක් තියනවා නම් මේ ගුණ ධර්ම තියෙන්න ඕන. ඒ නිසා අසතෝ අමායාවි උදිදාතිකෝ සටකපට වෙන්න බෑ. මායාකාරී ස්වභාවයක් තියෙන්න බෑ. උදිදාතිකෝ කියලා කියන්නේ නිවනටම ඉලක්ක කරගත්තා වූ ප්‍රතිපදාවක යෙදෙනවා කියන කැමැත්ත තියෙන්න ඕන. ආන් ඒවත් ගුණ ධර්ම ඇත්තේ ඇයට තමයි බුදුහාඳුරෝ අහමනුසාසාමි අහං ධම්මං දේසීමි.
අනුශාසනා කරනවා කියන්නේ පිංගතුනි නරක වැඩෙන් අත් මිදීම සඳහා උන්වහන්සේ ක්‍රමෝපාය කියා දෙනවා. ධම්මං දේශේමි කියන්නේ ධර්මයේ දේශනා කරන චතුරාර්ය සත්‍ය පරිසම්පාදේ මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල ලබාගෙන නිවන් දකින්නේ කොහොමද කියලා සත්‍තිස් බෝධිපාක්ෂ ධර්ම උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒක තමයි ධර්මයේ කියලා කියන්නේ. එතන තියෙන පැහැදිලිම අහමනුසාසාමි අහං ධම්මං දේශේමි නරක වැඩ අතහරින්න හොඳ වැඩ කරන්න සබ්බ පාපස්සකරණං කුසල සුපසම්පදා කියන්නේ ඕකයි. ඔන්න ඔතන තමයි සීලය ඒ යෝගාවිතරයට පිටන්නේ. අහමනුසාසාමි අහං ධම්මං දේශේමි යතානුසිට්ඨං තථා පටිපද්දමානෝ මම කියන විදිහට වැඩ කළොත් හරි ශ්‍රේෂ්ඨ දර්ශනයක් එතන දෙන්නේ. හැබැයි බුදුහාඳුරු ධර්ම දේශනා කරනවා බොහෝ දෙනෙක් අහනවා නමුත් ප්‍රතිපදාවක දෙන්නේ නැහැ. අදත් එහෙමයි එදත් එහෙමයි. ඒසා බුදුහාම දේශනා කරන්නේ කොහොමද? අහ මනුසාසාමි අහං ධම්මං දේශේමි යතානුසික්තං තථා පටිපද්දමානෝ මම කියන විදිහට වැඩ කළොත් මම කියන විදිහට ප්‍රතිපදාවක දුනොත් නචිරස්සේව සාමඤ්ඤස්සති සාමං දක්කති නබෝ කාලයේකම සත්‍ය දැනගන්නවා දැකගන්නවා. ඔකට කියන්නේ සුතමේ ඥානෙ චින්තාමේ ඥානෙ භාවනාමේ ඥානෙ ඔතෙන් දෙනවා. එතකොට ඒ ආයත තමයි ධම්මස ලැබෙන්නේ. නිච්චදස්සේ සාමඤ්ඤස්සති සාමං දක්කති කියලා දේශනා කරේ ඕගයි. එහෙනම් අපි හැම කෙනෙක්ම නිවන් දැකීමට යම් කිසි ප්‍රතිපදාවකට යනවා නම් පූර්වක්‍ෘත්‍යයක් තියෙන අපින් උතුනේ පූර්වක්‍ෘත්‍ය හරියට කළොත් තමයි යමක ප්‍රතිඵලය හරියට ලබා ගන්න පුළුවන් ඉන්නේ. දාන සීල භාවනා. එතකොට සීල සමාධි ප්‍රඥා විදිහට තියෙනනේ බුදුහාඳුරු දේශනා කළේ තියෙනවනේ. ඒ වගේ මේ ශාසනයේ තියෙන අපින් උතුනේ සමතිහා විදර්ශනා කියලා භාවනා ක්‍රම දෙකක්. සමතයෙන් කරන්නේ මානසික ශක්තිය ඇති කරනවා. විදර්ශනාවෙන් කරන්නේ කෙලෙස් ධර්ම සමුච්ඡේ ද ප්‍රහාණය කරනවා. කෙලෙස් ධර්ම සමුච්ඡේ ද ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ විදර්ශනා භාවනාවෙන් පමණයි. සමතයෙන් කරන්නේ මොකද්ද? කෙලෙස් ධර්ම යටපත් කරනවා. මොනවාද? අපේ සිත වසාගෙන තියෙන කෙලෙස් ධර්ම පහක් තියෙනවා. ඒවා තමයි කාම ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. එතකොට ඒ කෙලෙස් ධර්ම දැන් අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරනවානේ. මේ පින්වත් මේ ධර්මයේ අහන අයත් හැම කෙනෙක්ම භෞතික ලෝකයක් තුළ තමයි ජීවත් වෙන්නේ. අපි මේ ජීවත් වෙන අපිට යම්කිසි අවශ්‍යතාවයන් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න අපි නිතරම උපකාරී කරගන්න මොනවාද? භෞතික මෙවලම්. භෞතික මෙවලන්නේ. එතකොට මේ භෞතික මෙවලම් වල යථාර්ථයේ තේරුම් ගන්න ඇති අය ඒවා නිත්‍යයි සපයි ආත්මයි කියලා ගන්නවා. භෞතික මෙවලම් වල තියෙන යථාර්ථ තේරුම් ගන්න ධාතු මනසිකාරය ගැන හොඳ තීරමක් ඇති කරගත්තා වූ ඕනම කෙනෙකුට මේ භෞතික මෙවලම් වල තියෙන ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ තේරුම් ගත්තොත් තමයි ඒ වගේ ඇලිම හෝ ගැටීමට නොයන තැනට සිත දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ අපි ජීවත් වෙනා සමාජය තුළ අපිට ජීවිත ප්‍රයත්නක් කියලා එකක් තියෙනවා. කන බොන දේවල්, අඳින පළඳින, ගේ දොර ඉඩකඩම්, යාන වාහන ආදී මිල මුදල් ආදී දේවල් අපේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් තියෙනවා. ඕගොල්ලෝ පින් උතුම් දන්නවා. අපිට වගේම ওই පින් උතුම්ටත් ওই කීවර පින්දපාත සේනාසන ගිනානපත්තිය. දැන් ඕගොල්ලෝ හිතාන ඉන්නේ ওই හතර මේ භික්ෂුන් වහන්සේලාට විතරයි කියලානේ. නමුත් මේ හතර මේ සාමාන්‍ය ජනතාවටත් අවශ්‍යයි. කීවර කියන අඳිනදී. දැන් ඔය ලස්සන ඇඳුම් කනුන් තියෙනවනේ. ඒවා ඉතින් දැක්කහම මොකද වෙන්නේ? වහ වැටෙනවා. ඒවා මොකෝ යථාර්ථයේ නොදක්නාකම නිසා ඇලීම ගැටීම. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන එකයි රූපයගේ යථාර්ථය තේරුම් ගත්තත් හැබැයි ඉතින් අත්‍යවශ්‍ය දෙයක් පමණක් තෝරගන්නවා මිසක් ඊට එහා දෙයක් ගන්නේ නැහැ. ශාන්ති නායකයන් වහන්සේලාත්, රහතන් වහන්සේලාත්, ආර්යයන් වහන්සේලාත් සිවුරු දරවා ගත්තා. නමුත් ඒ වගේ කරගත්තු මොකද්ද? අර පටිසංකායෝමි සෝචීවරම් පටිසේවාමි යාවදීය සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංශ මකස වාතා තපසිරින් සප සම්පස්සානම් කියලා අහලා තියෙන නෝගොල්ලෝ. ඔය ආර්යයන් වහන්සේලා සිවුරු පිටකර පාවිච්චි කරනකොට ඒවා කුමක් සඳහාද මම පාවිච්චි කරන්නේ කියලා සතියෙන් යෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරනවා. එතකොට ඒවා ඇලීම හෝ ගැටීමට යන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ තව සිත දියුණු කරලා නැති නිසා ඔය ලස්සන ඇඳුම් කැඳුම් දැක්කහම මොකද වෙන්නේ? ඇලිනවා, ගැටෙනවා. අනිවාර්යෙන් මේක වෙනවා. මොකද තණ්හාව තියෙනවානේ. තව කිලෙස් ධර්ම සිත තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔය තත්ත්වේ උදා වෙනවා. ඔක තමයි ඇත්ත. එතකොට ආහාර පාන, චීවර, පිණ්ඩපාත. පිණ්ඩපාත කියන්නේ මොකද්ද? කනබොන දේවල්. ඔයටත් ඕන, අපිටත් ඕන. හැබැයි ඕගොල්ලෝ ඒ වගේ යථාර්ථ නොදක්නාකම නිසා මොකද වෙන්නේ? ඒවට ඇලෙනවා, ගැටෙනවා. දැන් රස්සට උිනව නේද? දැන් ඔය කන්දේම ගියාම හෝටල් වල හරි වෙඩින්නේ ගෙදරකට හම් ගියාම මොන මොන දේවල් ලස්සන හදලා තියෙනවා. ඉස්සලාම ඇහෙන් කන්නේ.
පස්සේ ගන්නේ කටින් කෑමල් දෙකක් තියෙනවා ලස්සන තිබ්බොත් හොඳයි ඊට පස්සේ තමයි අර කේට ගන්ති හොඳට වැඩ කරලා ඔන්න ඉතින් ඊට පස්සේ ඔක්කොම කනද හිත තමයි එතන කරන්නේ මොකද්ද බලන සිතයි රස විඳින සිතයි දෙකේ මොනවා තියෙන තණ්හාව හොඳට තේරුම් ගන්න ඕන පිංවත් නෝක තමයි සත්‍ය අවබෝධ කරගෙන ගමනේදී ඔක අපි අතුලන්තට යන්නේ ඔහොමයි දැන් පැහැදිලි කරගත්ත චීවර පින්දපාත සේනාසන කියන්නේ ඉන්න තැන ගිලාන ප්‍රත්‍ති කියන්නේ ලෙඩට දුකට බෙහෙත හේත දැන් ওই පිංවත් උන්ටත් මේ ජීවිත පැවැත්මේදී ওই ටික හතර අවශ්‍ය වෙනවා ප්‍රත්‍ති හතරක් අපිටත් අවශ්‍ය වෙනවා හැබැයි ඕගොල්ලෝ පාවිච්චි කරන පිළිවෙත් නෙමෙයි ආර්යයන් වහන්සේලා පාවිච්චි කරන බුද්ධාදුත්තයන් වහන්සේලා රහතන් වහන්සේලාත් මේ සමාජය තුළ ජීවත් වෙනවා උන්වහන්සේලා ජීවිත පැවැත්මට මේ ටික හතර අවශ්‍යයි හැබැයි පරිහරණය කරන්නේ වෙන විදියක් ඒගොල්ලෝ මඩේ හිටියට මඩ ගාගන්නේ නැහැ අපි මඩේ ඉන්නවා ගාගන්න තාක් ගාගන්නේ මොනවද මඩ මම හොඳට තීරණ ගත්තොත් තමයි පින්වත්නි සසරෙන් අපිට ඉතුරු වෙන්න පුළුවන් වෙන්නේ මම මේ මතක් කරේ පින්වත්නි අර තණ්හාව කියන වචනේ භෞතික මෙවලන් අපි සමාජය තුල ජීවත් වෙනකොට ඒ යථාර්ථය නොදක්නා කරන නිසා අපිට ඇලීම හා ගැටීම සිදු වෙනවා එතකොට මේ ජීවිත කාලයේම කරපු කීප දේවල් කොහට දෙන්නේ මනට එන්නේ ඒවල එන්නේ මොනවාද තණ්හාවෙන් යුක්තයි ඒ නිසා තමයි අර නීවර ධර්ම පහක් ওই පිංගුතුන්ගේ සිත් තුළින් වසා ගන්න මොනවාද නීවර ධර්ම පහ කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡ එතකොට හැම සිතක්ම සකස් වෙන්නේ පිංගුතුනි මන පූර්වාංගම කරගෙන මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සික්ඛා මනෝමයා කියලා දේශනාය සනාගෙනවා ධම්මා කියන්නේ පිංගුතුනි සිත හැම සිතක්ම සකස් වෙන්නේ කුමක් පූර්වාංගම කරගෙනද මන හැබැයි මන දුර්වල වුණොත් අර අපි කරන කින දේවල් ඔක්කොම දුර්වල වෙනවා ඒ නිසා සත්‍ය අවබෝධ කරගන්න බෑ දුර්වල මානසික සත්‍යයක් තියනවනම් ඒ නිසා බුදු පියාණන් වහන්සේ සීලයක පිළිටන්ඩ ඊට පස්සේ චිත්ත සමාධිය ඇති කරගන්න ඊළඟට විදර්ශනා භාවනා කරන්න කියලා පූර්ව කෘත්‍ය දේශනා කරෝකයි එහෙනම් අනිවාර්යයෙන්ම නිවන් දැකීමේ ප්‍රතිපදාවට යම්කිසි යෝගාවචරයක් ඇතුළත් වෙනවනම් ඉස්ලාම හොඳට සීලෙ පිළිට ගන්න ඕනේ ඊටාට චිත්ත සමාධිය හෙවත් සමත සමාධිය දිනු කරගන්න ඕන. ඒක තමයි ධ්‍යාන භාවනාවක්. බුදුහාඳුර සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන පබ්බෙන් දේශනා කරලා තියෙන්නේ. මේව තේරුම් ගත්තොත් තමයි පින්වතුනි අපිට මේ භවයේදී ඕගොල්ලෝ ලබා ගත්තා උත්තර මනසාත් භාවයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම හැකියාව තියෙන්නේ. ඉතින් මේ මෙතන මතක් කරේ එකයි ඉස්ලාම සීල සමාධි ප්‍රඥා. එතකොට විදර්ශනා භාවනාවට යන්න ඉස්සලා මොකද කරන්න ඕන? අර සාමාන්‍ය භෞතික ලෝකයක් තුළ ජීවත් වෙනා වූ අපිට හැබැයි තින් බොහොම අපහසුයි නමුත් කරන්න තියෙන එකම දේ මොකද්ද මේ ශාසනීය ප්‍රතිපදාවට ඇවිල්ලා ටිකින් ටික ඒක තමාගේ ජීවිත සම්බන්ධ කරගෙන බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් බොහෝ විට කියන්නේ අපිට මේ ගෘහ ජීවිතේ ගත කරන ගමන් නිවන් දකින්න බෑ කියලානේ ඉතින් කවදද ඕක කරගන්න පුළුවන් වෙන්නේ අද ඉඳලම පටන් ගන්න එකයි තියෙන්නේ ටික ටික කරගන්න පුළුවන් වෙනවා බොහෝ කට්ටිය පන්සල් වලට එන්නේ දැන් ඔක්කොම දේවල් කරලා ඉවරලානේ දැන් එතකොට නැරෙන්න ඔන්න මෙන්න කියලා තමයි ඒ අය එන්නේ එතකොට මන ශක්තිමත් නැහැ දුර්වලයි කොච්චර බණ ඇහුවත් ධාරණ ශක්තිය නැහැ සුණාට කනක් සමහර අය කන ඇහෙන්නේ නැහැ කන ඇහෙන්න මේ ධර්මයේ අහන්න කන තියෙන හොඳට නේද එතකොට මානසික ශක්තිය නැත්තම් දරා ගන්නවත් බෑනේ එතකොට සුණාට සුතමේ ඥානේ චින්තාමේ ඥානේ කියලා කියන්නේ මානසික ශක්තියෙන් තීන්දුවන යමක් කියා කුණ දෙයක් තීරුම් බේරුම් ගන්න අනිත් එක භාවනාමේ ඥානේ කියන්නේ ඒක ප්‍රායෝගික පුහුණුවට ගන්න ඕන එතකොට මේ අවස්ථාව තුරම පරිපූර්ණත්වයට පත් වෙනවා තමයි පින්වතුනි ඔය ඇයට සෝතාපට්ටි අංග හතර වඩාගෙන මේ භවයේදී සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් වෙලා නිවන් දකින්න පුළුවන් වෙන්නේ ඉතින් මේවා අපි එක්තරා ප්‍රමාණයකටත් ඔයයට පැහැදිලි කළ දෙන්න පැහැ මේ ධර්මා දේශනා කරනවා කියන නෝකයි මේ බොහෝ විට අපි අහන දේවල් තියෙන මේ සමාජ ශෝධකයන් වහන්සේලා ඉන්නවා නමුත් පින්වත්නි බුදු පියාණන් වහන්සේ කෙනේ ලෝකයට පහළ වෙන්නේ මේ සාංශාරිකව දුකටපත් වෙලා සිටින සත්‍යය මේ දුකෙන් අත් මිදවා ගන්නනේ උන්වහන්සේලා දේශනා කරන්නේ අර්ථය හා ධර්මය අර්ථය කියන්නේ පින්වත්නි හොයාගෙන යන දේ අර්ථය කියන්නේ මොකද්ද හොයාගෙන යන දේ එතකොට බෞද්ධයාගේ අර්ථය වෙන්න ඕන මේ ලෝක ධර්මයන් නෙවෙයි ලෝක ධර්මයන් හොයාගෙන යන ක්‍රම මේ මිනිසුන් අතර තියෙන බුදුහාඳුර උපදින්නත් ඉස්සරලා මේ ලෝකයේ පහළ වෙලා හිටිය ශාස්ත්‍රඥ වහන්සේලා ඒ ක්‍රමයේ තියා දුන්නා දැන් භෞතිකවාදියාගේ අර්ථය භෞතික සම්පත් නේ භෞතික මෙවලම්ම ඒව තමයි හොඳයි කියලා
ඒවා ලබා දෙන්නා වූ ප්‍රතිපදාවක් ක්‍රමයක් සහ විදියක් කියා දෙන්නා වූ ඉන්නවා. ඒකට කියන්නේ භෞතිකවාදී. නෝ බුදුහාඳුර භෞතිකවාදියෙක් නෙවෙයි. ලෝකෝත්තර උත්මයේ ඵලය ලබා ගැනීම සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරා වූ උත්මයන්. ඉන්සා බුදුහාඳුරන්ගේ දර්ශනය තුල භෞතිකාත්වයක් නැහැ. සමහර අය කියනවා එහෙනම් මේ ලෝකෙට වැඩි හොඳ තැනක් තියෙනවා එතෙන්ට යන දිව්‍ය ලෝකේ. ආන් ඒ දේවත්වයට යන හැටියට ඕගොල්ලන්ට පින්දහම් කරන්න කියනවා. කර්ම රැස් වෙන්නේ. කවදාක නිවනක් ඉන්න ලැබෙනාද? ඇයි ඒ තැනට භවය වර්ණනා කරලා ඒ තැනට යන්න ක්‍රමයේ කියා දෙනවා. ආනෙට කියනවා දේවවාදීන් කියලා. සමහර අය කියනවා නෑ මේ ලෝකෙටත් වැඩි දිව්‍ය ලෝකෙටත් වැඩි හොඳ තැනක් තියෙනවා රූපාවච ලෝකෙට යන්න. එතෙන්ද නිකන් යන්න බෑ. එතෙන්ද යන්න නම් මොකට කරන්න ඕන? රූපාවච ධානලාභී වෙන්න කියනවා. එතන තියෙන්නේ භවය වර්ණනා කිරීමන්නේ. එතකොට තවත් ලෝකයක් තියෙනවා ඊටත් එහා ගිය ලෝකෙ තමයි අරූපාවච ලෝක. එතකොට මේ තුන් ලෝක ධාතුවේ බුදුහාඳුරු කොතනකවත් සපක් කියලා තනක් පෙන්වුවේ නැහැ. කාම ලෝකේවත් රූප ලෝකේවත් අරූප ලෝකේවත් තුන් ලෝක ධාතුවේ කොතනකවත් සපක් කියලා තනක් පෙන්වුවේ නැහැ. තියෙන මොකද්ද? දුක. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ කියෝකයි. මේ ලෝකය පිටලා තියෙන්නේ ලෝකේ කියන්නේ අපි කියන්නේ මේකයි. දැන් ඕගොල්ලන්ට ලෝකේ කිව්වම මතක් වෙන්නේ මේ ගස්ගල් පර්වත මහ පොළව නවග්‍රහ මණ්ඩලය විශ්වයේ තියෙනව ග්‍රහ වස්තු. ඒක ලෝකයක් වෙන්න පුළුවන්. ඒක සම්මුති ලෝකේ. නමුත් පරමාර්ථ ලෝකය කියන්නේ හිත එකයි දෙකේ එකතුව. පරමාර්ථ ලෝකය කියන්නේ මොකද්ද? සිත සහ කය. එතකොට මේ හිතත් කයත් හෙවත් ලෝකය පිහිටලා තින්නේ කුමක් මතද? ලෝකේ මත. ආනිසා තමයි දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේක හොඳට තේරුම් ගන්න ඕන පිංතුනි. එහෙනම් ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මේ තුන් ලෝක ධාතුවේ කොතනකවත් සපක් ඇති තනක් පෙන්වන්නේ නැහැ. තියෙන මොකද්ද? දුක. එහෙනම් සප කියලා තනක් තියෙනවා. ඒ සපේ තියෙන්නේ ලෝකයේ තුල නෙවෙයි. කොහෙද? නිවන. නිර්වාණ කියන්නේ වාණ කියන තෘෂ්ණාව හිතේ තියෙනා කෙලෙස් ධර්ම රාග දෝෂ මෝහ ආදී කෙලෙස් ධර්ම චිකරගත්තොත් ඔය ඇයට මේ භවයේදී නිවන් දකින්න පුළුවන්. එතන තමයි නිවන කියන්නේ. නිවන හොයාගෙන ආයුතු තනක් නෙවෙයි, තමා තුල තියෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරේ සචිත්ත පරියෝධපණි කියලා වචනක් තියෙනවා. සචිත්ත පරියෝධපණි. සචිත්ත පරියෝධපණි කියන්නේ පින්වතුනි පිරිසිදු සිත මතු කර ගැනීම. පිරිසිදු සිත මතු කර ගැනීම. අපරිසිදු වෙලා තියෙන්නේ තමා විසින්ම ඇති කරගත්තා වූ කෙලෙස් ධර්ම නිසා. එහෙනම් ඒ සිත මතු කරගන්න තියෙන පුළුවන්කම හැකියාව තියෙන කාටද? යෝගාවචරයාටයි. ඒ ක්‍රමයේ සහ විද්‍ය ශාන්තිනායකයන් වහන්සේ ලෝකෙට පහරලා ක්‍රමෝපාය කියා දෙනවා. තුම් මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. තථාගතයන් වහන්සේ ඔය ඇයට මාර්ගෝපදේශකත්වය දෙනවා. අපි මාර්ගය වඩන්න ඕන. මග්ගෝ භාවේ තබ්බෝ කිව්වේ ඒකයි. එහෙනම් මේක සීල සමාධි ප්‍රඥා තමයි ප්‍රතිපදාව. සීලේ පිහිටන්න ඕන, සමාධිය වඩන්න ඕන, ප්‍රඥාවට යන්න ඕන. ඉතින් මම මේ පින්වත්තුන්ට මතක් කරේ පින්වත්තුනේ දැන් අපේ ජීවිතේ සන්ධ්‍යා කාලයටයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන මේ බොහෝ දෙනෙක් ජීවිතේ ස්වර්ණමය කාල සීමාව දැන් අපි පසු කරලායි තියෙන්නේ. පසු කරලායි තියෙන්නේ බොහෝ දෙනෙක් ඈ එකිනෙක දෙන්නේ කියන තාම. එතකොට ඒ ස්වර්ණමය කාල සීමාවෙන් හොඳම හොඳ වැඩේට අපි මොනතරම් ජීවිතේ කැප කරලා තියනවද කියලා පොඩ්ඩක් බලන්න. හොඳම හොඳ වැඩේ පිංගුත්නේ මිනිස්සෙක් වශයෙන් නම් සත්‍ය අවබෝධ කර ගැනීමයි. මිනිස්සෙක් වශයෙන් නම් හොඳම හොඳ වැඩේ මොකද්ද? සත්‍ය අවබෝධ කර ගැනීමයි. හැබැයි සත්‍ය අවබෝධ කර ගැනීම තමාගේ ජීවිතයෙන් කොච්චර කාල සීමාවක් මිදම් කළාද කියලා තමන් හොඳට කල්පනා කරලා බලන්න. ඒ නිසා දැන් ඒ අවස්ථාව මේ පිංගුත්තුට උදා වෙලා තියෙනවා. එහෙනම් මෙතන දැන් කඩේමකට අපි ඇවිල්ලා තියෙනවා. මේ කඩේම හරියට සාමාර්ථ්‍ය ලබා ගත්තොත් ඔය ඇයට භව හතක් ඇවිදි නිවන් දකින්න පුළුවන්. ඒ නිවන් දකින සඳහා තමයි මේ බුදු පියාණන් වහන්සේ මේ සාංශාරික දුකේ තින්නා වූ භයානක පැත්ත උන්වහන්සේ පැහැදිලි කළා, දේශනා කළා තියෙන්නේ. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායිති. මාන්නේ මේ සාංශාරික ජීවිතේ ජීවත් වෙනා වූ සත්‍යයන්ගේ අගක් මුලක් කෙලවරක් දකින්න බෑ. අපි ජීවත් වුණ කාල සීමාව ඉතාම කෙටි පින්වත්නි. තව යන්න තියෙන ගමනක් බොහෝ ඈත ගමනක්. ඔයගොල්ලෝ හිතානේ ඉන්නේ හුඟක් දුර ආවා තච්චුට්ටයි කියලානේ. නමුත් සාංශාරික සත්‍යය ගැන කල්පනා කරනකොට ආව ගමන කෙටි, යා යුතු ගමන දුරයි. ඒ නිසා දැන් ඕගොල්ලන්ට මේ ගමන නතර කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් නතර කරන්න නම් ඔය සිටී තුන තියෙනවා කෙලෙදව නැති කරන්න ඕන.
සිතේ තුල තියනවා කෙලෙස් ධර්ම නැති කරන්න ඕන මේ බොහොම පැහැදිලිව දේශනා කළ දෙයක් ස්වාක්ඛාතා භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේත්සබ්බෝ ඒ ශාන්තිනායකයන් වහන්සේ කෙනෙකුට පමණයි ස්වාක්ඛාත දර්ශනයක් දේශනා කරන්න පුළුවන් ඒ වගේ ස්වාක්ඛාත දර්ශනය සෝවාන් සකෘදාගාමි අනාගාමි රහතන් වහන්සේලාට දේශනා කරන්න පුළුවන් පසේබුදු ප්‍රයාණන් වහන්සේලාට දේශනා කරන්න පුළුවන් මේ ලෝකේ පහළ වෙනා වූ අතිශ්‍රේෂ්ඨ උත්තම උත්තම පුරුෂයන් අතර පළවෙනි සම සිටින්නේ කවද සම්බුදුවරු උන්වහන්සේලා තමයි මේ ස්වාක්ඛාත ධර්ම දර්ශනය දේශනා කරන ස්වාක්ඛාත කියන්නේ මනාව දැනගෙන දැකගෙන තවත් කෙනෙකුගෙන් අහගත දෙයක් නෙවෙයි තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ දර්ශනය තමයි දෙන්නේ එතකොට ඒ දර්ශනයක් ඇති කෙනෙකුට තමයි ස්වාක්ඛාතා භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටික වශයෙන් මේ භවයේදී නිවන් දකින්න පුළුවන් අකාලිකෝ කියන්නේ එදාටත් අදටත් හෙටටත් සර්වකාලීන සර්ව භූමික දර්ශනයක් තමයි පින්වතුනි බුදු දහම ඒහි පස්සිකෝ එව බලව සත්‍ය දැනගන්න එව බලව අවබෝධ කරගන්නව තමා තුළින් අවබෝධ කරගන්න කියන්නේ තමයි එව බලව කියලා කියන්නේ ඒහි පස්සිකෝ ඕපනයිකෝ කියලා කියන්නේ තමා තුළින් අවබෝධ කරගන්න සිතක ක්‍රියාකාරීත්වයෙන් මේක දැනගන්න ඕන පච්චත්තං වේතබ්බෝ අත්තං අත්තං පති පති අත්තං පච්චත්තං අත්ත කියන්නේ පින්වතුනි මෙතන සිත සිතම සිත ස්වාමියා කරගෙන තමා තුළින් සත්‍ය අවබෝධ කරගෙන තමයි පච්චත්තං වේදිතබ්බෝ අන්න විඤ්ඤෝහීති කියන වචනේ කියතන තියෙනවා විඤ්ඤෝහීති කියලා කියන්නේ බුද්ධිමතුන් සඳහා පවණයි මම මුලින් කිව්වානේ ඔයගලන්ට හේතු විඤ්ඤෝ පුරිෂෝ කියන දේ තේරුම් ගන්න පුළුවන් අය එන්න මෙතන තියෙනවා විඤ්ඤෝහීති කියන්නේ මොකද්ද සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ යමක් කමක් තේරුම් ගන්න පුළුවන් බුද්ධිමතුන්ට පමණයි ඒ නිසා බුද්ධ ශාසනය ප්‍රඥාවන්තයන්ගේ ශාසනයක් පමණයි දුප්‍රඥයන් සඳහන් වෙ මේ දර්ශනය ගෝචර වෙන්නේ සත්‍ය අවබෝධ කරගැනීම ප්‍රතිපදාවට නිවන් දැකීම සඳහා යන ගමනක් ඇත්තා වූ ආර්යයන් වහන්සේලාට පමණයි එහෙනම් අපි පොඩ්ඩක් අද සාකච්ඡා කරගල් බලමු දැන් මෙතන පැහැදිලිව දේශනා කළ තියෙනවා අවිද්‍යා නීවරණ සංතානං තණ්හා සංයෝජනං සන්ධාවතං සංසරතං දීගරත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චනෝ භූතං ඒක සාමාන්‍ය අදහස මේ අවිද්‍යා නීවරණ ධර්මයේ නිසා අවිද්‍යාපත්‍ය සංකාර කියලා තැනක් තියෙනවානේ අවිද්‍යා නීවරණ ධර්ම නිසා අපේ සිත භවයට ගෙනිනවා අවිද්‍යා නීවරණ ධර්ම නිසා අපේ සිත භවයට ගෙනිනවා ඒ නිසා අගක් මුලක් කෙලවරක් නැති මේ සාංශාරික ගමනට පත් වෙලා මේ සත්‍යය නොවඳින දුකක් නැහැ ඒ නිසා අපි දැන් පුළුවන් තරම් ඉක්මනින් මේ භව නිරෝධී ක්‍රියාව සඳහා ප්‍රතිපදාවක දෙන්න ඕන මම මේ පින්තුනේ මුලින් මතක් කළා සෝතාපට්ටි අංග හතරක් සෝතාපට්ටි අංග හතර ඒකේ බුදුහාම දේශනා වල තියෙනවා ඔය ශ්‍රද්ධා කියලා ඉන්ද්‍රිය ධර්මයක් මේ පින්තුන් අහලා ඇතේ සත්‍යස් බෝධිපාක්ෂ ධර්ම 37ක් තියෙනවනේ ඒ 37 තියෙන පින්තුනේ ඉන්ද්‍රිය ධර්ම පහක් සද්දීන්ද්‍රිය විරේන්ද්‍රිය සතිඉන්ද්‍රිය සමාධීන්ද්‍රිය පඤ්ඤාඉන්ද්‍රිය මේවා ශාන්තිනායකයන් වහන්සේ බොහොම පැහැදිලිව නිර්වෝල්ව අපිට හේතු ගන්නන්න පුළුවන් විදිහට යම් කිසි මේ කිසිම දෙයක් නොතේරෙන කෙනෙකුට පවා අවබෝධ කර ගන්න පුළුවන් විදිහට එකින් එක දෙකින් එකට විස්තර කරලා තියෙනවා. ඉතින් අපි මේක නිවන් දැකීමට කැමති නම් මේවා හොඳට ඒ දහමේ කියා දෙන්නා කාරණා කොහොමද කියලා අවබෝධයට යන්න ඕන. බුදුහාමුදුරු ඉස්සලා පැහැදිලි කරනවා මේ සද්දා කියන ඉන්ද්‍රිය ධර්මය. කත්ත්‍ය කිවිකේ සද්දින්ද්‍රියන් දත්තබ්බම් මහා නිර්මී ශ්‍රද්ධා කියන ඉන්ද්‍රිය ධර්මයේ බලයේ ශක්තිය දකින්න පුළුවන් වෙන්නේ කොතනද? චතුසු සෝතාපට්ටි අංගේසු. සෝතාපට්ටි අංග හතර පහළ වුණොත් පමණයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන්නේ. එතකොට සෝතාපට්ටි අංග කියන්නේ මොනවාද? බුද්ධේ අවිච්ඡප්පසාදය, ධම්මේ අවිච්ඡප්පසාදය, සංඝේ අවිච්ඡප්පසාදය, අරිකාන්ත සීලය. මෙන්න මේ හතර තමයි පින්වත්නි සෝතාපට්ටි අංග කියන්නේ. එතකොට බුදුහාඳුරු පැහැදිලි කරනවා, ශාන්තිනායකයන් වහන්සේ පැහැදිලි කරගෙනවා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමාන්නාගතෝ අරිය ශාවකෝ. ඔන්න බුදු ගුණ දැන පැහැදීම ඇති කරගත්තා එක්කෙනාට කියන්නේ මොකද්ද? ආර්ය ශ්‍රාවකයා. පින්වත්නි ඒ ආර්ය ශ්‍රාවක භාවය ලබන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනය තුළ පමණයි. කිසිම ශාසනයක ওই ගරු නම්බු නාමය ලැබෙනවද? එහෙනම් ඒ නම්බු නාමය ලැබෙන්නේ මොන ශාසනය තුළද? සම්බුද්ධ ශාසනයක් තුළ ආර්ය ශ්‍රාවකයෙකුට පමණයි. ඒ ගරු නම්බු නාමයේ ලැබෙනා වූ ඒ ආර්ය ශ්‍රාවකයාට ලැබෙන ප්‍රතිලාභයකුත් තියෙනවා. මොකද ප්‍රතිලාභය? කවදාක සතර අපායට යන්නේ. ඔන්න බලන්න දැන් අපිට අතටපත් වෙන්න තියෙන නිවනේ තියෙන පළවෙනි ප්‍රතිලාභය මොකද්ද? සතර අපායට කවදාකවත් යන්නේ නැහැ. කවුද දේශනා කළේ තියෙන්නේ?
ශාන්තිනායකයන් වහන්සේ මේ ලෝකේ පහළ වුණා අතිශ්‍රේෂ්ඨ ගුරුවරයන් වහන්සේ ශාන්තිනායකයන් වහන්සේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළ දෙයක් කවදාකවත් විනාශ වෙන්නේ නැහැ බුදුහාඳුර පැහැදිලි කරන පළවෙනි ධම්මසප්පවත්තන සූත්‍රයේදී මම දේශනා කරන්නා වූ මේ දේශනාව දිවියෙකුට මරෙකුට බඹෙකුට විනාශ කරන්න බෑ අපපතිවත්තියන් ධම්මචක්කං බුදුහා දේශනා කළේ එහෙමයි පවත්තිතන් ධම්මචක්කං අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහමනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කියන කිව්වා ලෝකස්මින් මම විසින් දේශනා කරන මේ දර්ශනය දිවියෙකුට මරෙකුට බඹෙකුට විනාශ කරන්න බෑ එහෙනම් ඒ ඒකායන සත්‍ය අවබෝධ කරගත්තා වූ මේ ලෝකේ පහළ වුණ අතිශේෂ්ඨ මුත්‍යාන් වහන්සේ කවුද බුදුහාඳුරු ඒ බුදුහාඳුරු මට දේශනා කරනවා ඔය අසෝවන් ඵලයට පත් වුණොත් ඔයාට ලැබෙන්නේ ප්‍රතිලාභ හතරක් කවදාකවත් කොහෙද යන්නේ නැත්තේ සතර අපායට යන්නේ බලන්න පින්වත්නි එහෙනම් කවදා හරි සතර අපායට නොයන තැනට වැඩක් කරගන්න හැකියාව තියෙනවා ඔයයි තියෙන්නේ බුදු ගුණ දැන පැහැදීම ඇති කරගන්න දහම් ගුණ දැන පැහැදීම ඇති කරගන්න සංඝ ගුණ දැන පැහැදීම ඇති කරගන්න අරිය කාන්ත සීලය හැබැයි තින් මේ මෙන්න මේ ගුණ ධර්ම වඩන්න නම් ඒ සෝවාන් ඵලයට පත් වුණා වූ ආර්යයන් වහන්සේ කෙනෙක් සම්මුඛ වෙන්න ඕනේ ඒක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රඥා සංවෘතික ප්‍රතිපදාව මේ ප්‍රඥා සංවෘතික ප්‍රතිපදාවයි උන්වහන්සේ පැහැදිලි කරනවා සත්පුරුෂ සංසේවේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝමනසිකාරි ධර්මාන්තම් ප්‍රතිපatti මේ හත තමයි නිවන් මාර්ගයේ බුදුහාඳුරෝ පැහැදිලි කළ තියෙන මහා පඤ්ඤා සූත්‍රය. එතෙන් ඒ උන්වහන්සේලා ඇසුරු කරගත්තොත් ඔය ඇයට මේ භවයේදී සෝවාන් සකෘදාගාමී අනාගාමීලා රහත් වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. ඉතින් අපේ කාල සීමා ඉතාම සීමා සහිතයිනේ. මේවා තමයි අපි ගොනු කරලා දෙන්නේ. ඔය ඇයට යා යුතු ගමනක් තියෙනවා. අනිවාර්යයෙන් මේ ගමන යන්න පිංඔත්නේ ආවේ තනියම යන්නේ තනියමනේ. ඉතින් යනක තනකට භද්‍රෝ කාල ක්‍රියාවකට සූදානම් වෙන්න. භද්‍ර කියන්නේ යහපත් කළුරිය කිරීම. ඒ යහපත් කලුරිය කරන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේලාට සකෘදාගාමී උත්තමයට අනාගාමී උත්තමයට රහතන් වහන්සේලාට පමණයි. සෝවන් පළස්ත පුද්ගලයන්ට පත්නේ නෑ. ඉතින් මේ හොඳට තේරුම් ගත්තොත් අපිට මේ ගමන යන්න පුළුවන්. එහෙනම් ඉස්ලාම අපි තේරුම් ගන්න ඕන මෙතනදී පළවෙනි කාරණය දැන් ওই භවයට යන හිතනේ. එහෙනම් භවයට යන සිත් චිත්‍ර මොනවාද? කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්. දැන් එතකොට කාමාවචර සිත් තියෙනවා පින්කම් පව්කම් කියලා දෙකක් තියෙනවානේ පින් කරන අයත් භවයට යනවා පව් කරන අයත් භවයට යනවා ඒ දෙකේ තියෙන සුගති හා දුගතිය කම්මං සත්‍යේ විභජති එහෙනම් පින්කම් කරන අයත් භවයට යනවා පව්කම් කරන අයත් භවයට යනවා ඒ දෙගොල්ලන්ට හිමිතනක් තියෙනවා ඒ හිමිතන තමයි සුගති හා දුගතිය ඒතොර රූපාවචර කර්ම කරන අය එයා යන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ එතනත් යම් සිතනක ප්‍රතිසන්දි ලබන්න නම් අනිවාර්යයෙන්ම කර්ම තියෙන්න ඕන තවත් කර්මයක් තියෙනවා අරූපාවචර කර්ම එහෙනම් අපි සංසාරයේදී ඒ ලෝකවල ගිහිලා තියෙනවා මේ තුන් ලෝක ධාතුයෙම තමයි කරක් ගහලා තියෙන්නේ ජීවත් වෙලා තියෙන්නේ ඒ නිසා තමයි අනුමත්ග්ගෝ යම් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටි ඥායිති කියලා දිස්සනා කරේ දැන් අපිට තියෙනවා මේ ලෝක තුනට නොයන විදිහට වැඩක් කරන්න ඒ ලෝක තුනට නොයන වැඩක් කරන්න නම් කර්මක්ෂය කරගන්න ඕන කර්මක්ෂය කරන්න නම් විදර්ශනා භාවනාම කරන්න තියෙන්නේ ඒ නිසා ශාන්තිනායකයන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙලා පවණයි මේ විදර්ශනා භාවනාව දේශනා කරන්නේ කිසිම ශාසනයක මේ විදර්ශනා භාවනාව නැහැ හේතුව අපි සසරට ගෙන්නා වූ කෙලෙස් ධර්ම 10ක් තියෙනවා ඒ 10 මොකද්ද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා ওই 10නේ සංසාරයේ අපි සසරට ගෙනියන්නේ ওই 10යි ඒ නිසා බුදුහාම දේශනා කළේ තියෙනවා මේ සංයෝජන 10න් තුනක් නැති කරගන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ 10න් තුනක් නැති කරගන්න නම් බුදුහාඳුන් නිර්දේශ කළ තියෙන්නේ විදර්ශනා භාවනාව. එහෙනම් විදර්ශනා භාවනාව දිනු කරගත්තොත් ওই පිංගතුන්ට මේ භවයේදී සෝවාන් ඵලයටපත් වෙලා භව හතක් වෙදී නිවන් දකින්න පුළුවන්. ඒ නිසා අද ධර්ම දේශනාවේදී මේ පිංගතුන්ට මතක් කරේ මේ ශාසනයේ තියෙනා ඉතාමත්ම වැදගත් දර්ශනයක් මේ පිංගතුන් නොසලකා හැරලා තියෙන්න හොඳ නැහැ මොකද භවයට අපි නිරුද්ධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ නිසා අපි මේ ප්‍රතිපදාවට එන්න සීලයෙන් සමාධිය ප්‍රඥාවට යන්න ඒ නිසා ඒ උත්තරම ආර්ය ඵල ලබා ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනේ මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමට සම්බුදු සරණයි සදහම් පීඨයි සංඝ රැකවරණයි සම්බදානං ධම්මදානං ජිනාති සීලම දානතර උතුම් දානි තමයි ධර්ම දානය. සීල ලෝක වාසී සත්‍යයන්ට ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා ශාන්තිනායකයන් වහන්සේ විසින් දේශිත සිත සතරමින් මිනක් මේ පිණුතුන්ට අද දේශනා සඳහා ඉදිරිපත් කළා.
බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරනවා එක එක නිමිති පෙරදරි කරන ධර්මදේශනා ආදී පින්කම් කරනවා සනිමිත්තකා භික්කවේ සද්දෝ කුලපුත්‍රෝ බහුම් පුඤ්ඤම් පසවති මහණෙනි යම් කිසි ශ්‍රද්ධාවත් කුලපුත්‍රයෝ කුමක්කෝ අරමුණක් පෙරදරි කරන පින් දහම් කටයුතු කරනවා ඉතින් අද ධර්මදේශනාව සඳහා දායකත්ව කීපයක් ලැබිලා තිනවා ඒ හැම කෙනාගේම බලාපොරොත්තු තමන් නම් මිය පරලෝ ගියා වූ වංශ පරම්පරාන ගොඩර සීලුම දෙමව්පිය ඥාති මිත්‍රාදීන්ට පරලෝක වශයෙන් ඒ ඇයට සුපිටු මුතු ජීවිතයක් ගත කිරීම සඳහා පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම ජීවත් වෙලා සිටින ඇයට තුනුවන්ගේ ආශිර්වාද ලබාගෙන නිලෝක වශයෙන් සත්‍වජ ජීවිතයක් ගත කිරීමටත් ඒ වගේම සත්‍ය අවබෝධන උතුම් වූ නිවන් සුවයෙන් සූපත් වීමට කියනා උතුම් වූ පරමාර්ථ කීපයක් ප්‍රදාන තමයි මේ පින්කම් මාලාවට දායකත්වයේ බොහෝ දෙනෙක් ලබා දීලා තියෙන්නේ ඉතින් ඒ सर्व प्रकार सिद्ध करगत्ता शीर्कुशक्ति तमनमीफरुगिया वंश परंपरा शीलू मातिरोदी सुपद्भापत्ति उतुमो निवास सुपत्वा किल साधुकिंग अनुमोदंगी सुखी सुपद्भापत्वा किल ये शील सन्त साधुकिल पिंग अनुमोदरम साधु दिव्यांग पिंग अनुमोदंगिना दिव्यांगे दीवाशीर्वादीनु पिंग अनुमोदंगी सुखी सुपद्भावर पत्रिन्नाव ए ज्ञातिंगे ज्ञातिर आशीर्वादिनुत् तुनुवंगे आशीर्वादिनुत् मे कुशल शक्ति महान संसिनुत् मे पिंग उत्तुंति आत्मवासिं मे लोकवासिं पेमिनियावद पेमिनेंट अत्तावद सीलम गहाव पलप्पद्रो दूरी भूतेवा केन कीन रकी रक्षा कटियुतु वडवडा दीनुवेवा ए अध्यापने लबन्नाव ए दरुवंगे बोसत् दरुवंगे उत्तुं सितुं पत्तुं समुद्धिमत्वी बोसत् दरुवं बवर पत्तिला शासनिक आगमिक वासिं සමාජීය වශයෙන් මෙහෙවර කිරීමට ඒ අයටත් හැකියාව තුනුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා අපි හැම දිනාට මේ කුසල ශක්ති ඒකාකාරව පීඨියමින් ජාත්‍යන්තර සංසාර දුකින් අත් මිදුණා වූ ලෝකෝත්තර නිර්වාන් සුවයෙන් සුවපත් වීමට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල ලබා මේ භවයේදීම සත්‍ය අවබෝධ කරන නිවන් සුවයෙන් සුවපත් වීම මේ කුසල ශක්තියම පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙනවා සාදු 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 ආකාශත්තාති බුම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්නක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තාති බුම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්නක්ඛන්තු දේශනං ආකාශත්තාති බුම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්නක්ඛන්තු තං සදා ධර්මශ්‍රවණං සංසිංහ බ්‍රහ්ම දිනාතම යහපතක්ම වේවා සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධා පිටායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාති සමිද්දතු සාදු 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 පස්සනාව පිළිබඳව එම උතුම් ධර්මානුශාසනාව පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ වතුරුගම කන්නිමහර වේලුවනාරාම විහාරවාසී මිනුවන්ගොඩ යටිවන සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පඬිත පූජනීය ගම්පහ සිරිසේවලී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා මේ උතුම් ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා තිරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලු දෙවියන්ගේ රැකවරණය උන්වහන්සේට ලැබේවායි අපි සාදු නාදණන්වා ආශිර්වාද කරමු සාදු සාදු සාදු